දහය කොළා ශ්‍රේණි ළමයි බොහෝ දෙනෙකුට අමාරුවීම කියන පාඩම තමයි ළමයි මවුල. මම අද බලාපොරොත්තු වෙනවා ඔයගලන්ට මේ මවුල කියන පාඩම ඉතාම සරලව ඒ වගේම ඒ තියෙන සංකීර්ණ කරුණු සියල්ලම ඉතා හොඳින් පැහැදිලි කරලා දෙනවා. ඒතර 10 11 ශ්‍රේණි යටතේ සාමාන්‍ය පෙළ විභාගයේදී මවුල ආශ්‍රිතව ගැටු ගණනාවක් ලැබෙනවා. ඒ සියල්ලටම ඒ ලැබෙන ඕනෑම ගණනක් හදන්න පුළුවන් මෙතන විදිහට අපි බලමු මවුල පාඩම පියවරෙන් පියවර ප්‍රමාණිකොලව ඉගෙන ගන්න. එතකොට ඉස්සෙල්ලා අපි බලමු ළමයි මොකක්ද මේ මවුලයක් කියන්නේ කියලා. ඒක තේරුම් ගන්න අපි බලමු මේ මවුලේ යන ප්‍රබක්ත කියලා අපත. එතන මේ මවුලයක් කියලා අදහස් කරනවා. අපි බලමු මේක තේරුම් ගන්න. තමයි මේ මවුලයක් කියලා කියන්නේ මේක අපිට ඒක පැහැදිලි කරන්න පුළුවන්. මවුලේ කියන එක මේ දැන් අපි ගම ළමයි මෙතන මම ගන්නවා මූලික ද්‍රව්‍ය සහ අණු කිහිප මම ගන්නවා ළමයි සෝඩියම් මේ සෝඩියම් වල ඕගලන්ට මතක ඇති සාපේක්ෂ පරමාණු ස්පන්දනයේ 23 එහෙම නැල්ලම සෝඩියම් ග්‍රෑම් 23ක් ගත්තාම ඒ ප්‍රමාණයට අපි කියන මවුලයක් සෝඩියම් ග්‍රෑම් 23ක් මවුල ඊළඟ මම තව එකක් ගන්නවා සල්ෆර් ගත්තොත් ළමයි පෑන් 32ක් යන මවුල. දැන් මම තව එකක් ගන්නවා ඇලුමිනියම් පෑන් 27ක්. කියලා ගත්තා. ඒ ප්‍රමාණයට අපි කියන මවුලයක් කියලා. ඊළඟට මම තව එකක් ගන්නවා ළමයි ජල H2O. ඔයගලන්ට මතක ඇති ළමයි මේකෙදි ගන්නේ H2O යන සංයෝගයක්. මේක සාපේක්ෂ අණුක ස්කන්ධය තමයි ගන්නෙ. ඒක ලැබිච්ච හැටි මතක ඇති හයිඩ්‍රජන් වල 1යි සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1.2යි ඔක්සිජන් වල 16යි 1.3 18යි. එතකොට ළමයි අණුවක් නම් සංයෝගයක් නම් ඒක ගන්න සාපේක්ෂ අණුක ස්කන්ධය වේ. මම තව එකක් ගන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට ළමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මම වෙනම කෙනෙක් හදලා පෙන්නන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාපේක්ෂ අණු ස්කන්ධය වෙන්නේ සෝඩියම් වල 23යි ඔක්සිජන් වල 16යි හයිඩ්‍රජන් වල 1යි. එතකොට 23යි 16යි 39යි 1යි 40යි. එතකොට ළමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 40යි. ගත්තොත් ඒ ප්‍රමාණයට අපි කියනවා මවුලයක්. එතකොට ළමයි ඔන්න පළවෙනි කරුණ. මොකද්ද? පළවෙනි කරුණ තමයි ළමයි යම් කිසි දෙයක පරමාණුක නම් සාපේක්ෂ පරමාණු ස්ථාන. මෙතන බලන්න මේ සෝඩියම් වල ළමයි අපි ගත්තේ ග්‍රෑම් 23. ඒ කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගන්නවා. ඊළඟ ළමයි සල්ෆෝ වල බලන්න ග්‍රෑම් 32ක් සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගන්නවා. ඇලුමිනියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 27. ඇලුමිනියම් කැල්ලක ළමයි ග්‍රෑම් 27. ගත්තහම ඒ ප්‍රමාණයට අපි කියනවා මවුලයක් කියලා. ඊළඟට ළමයි ජලය. ජලයේ ග්‍රෑම් 18ක් ගත්තොත් ජලය ග්‍රෑම් 18ක් ගත්තොත් ඒ ප්‍රමාණයට අපි කියනවා මවුලයක්. ඊළඟට ළමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් ඒක ග්‍රෑම් 4ක්. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාපේක්ෂ අණු ස්කන්ධය ගත්තහම ඒ ප්‍රමාණයට අපි කියනවා මවුලයක්. දැන් පැහැදිලිය. එතකොට ළමයි මේ අනුව අපි අර්ථ දක්වනවා යම් කිසි මූල ද්‍රව්‍යයකට සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් දක්විට ඒක මවුලයක් කියලා. ඒ වගේම කිසියම් සංයෝගයක නම් අණුවක නම් සාපේක්ෂ ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත්තොත් ඒකට අපි කියනවා අණු. ඒකට අපි කියනවා මවුලයක්. එතකොට ඒකෙදි මේ පරමාණු ගත්තොත් ඒකට කියනවා පරමාණු මවුලයක් කියලා. අපි අරගෙන තියෙන අණුවක් නම් අණු මවුලයක් කියලා කියනවා. එතකොට ළමයි මේ පරමාණු හෝ අණු මවුලයක්
එතකොට මේක පරමාණු වෙන්න පුළුවන් ළමයි අණු වෙන්න මේ මවුලයක් තුළ පරමාණුකෝ අණු තියනවා ළමයි 6.022 කියන 10 20 එතකොට මේකද කියනවා යම් කිසි පරමාණුකෝ අණු මවුලයක් පරමාණුකෝ අණු මවුලයක් තියෙනවා කියලා කියනවා ළමයි පරමාණුකෝ අණු 6.022 ඔන්න මූලික කරුණු ටික නැවත කියනවා නම් යම් කිසි මූලද්‍රව්‍ය පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධය වෑන් වලින් කිරාගත් විට ඒක මවුල ඊළඟට යම් කිසි සංයෝගයක හෝ අණුක සාපේක්ෂ අණුක ස්කන්ධය වෑන් වලින් කිරාගත් විට එම ප්‍රමාණය මවුලයක් කියලා කියනවා. එතන මේකේ අනෙක් වැදගත් කරුණ ළමයි මේ මවුලයක් තුළ තියෙනවා පරමාණුක අණු 6.022 කුණ කිරීම 10 23. එතකොට ළමයි මෙන්න මේ අගයට අප කියනවා මෙන්න මේ නියත අගයට කියනවා අවගාඩ්‍රෝ නියතේ මේකට අප කියනවා ළමයි අවගාඩ්‍රෝ නියතය එහෙම නැත්නම් අපි L කියලා හඳුන්වමු. ඔන්න ළමයි මූලිකම කරුණු ඔය ටික ඔයගලන්ට හොඳින් පැහැදිලි වුණා නම් මේ කියපු ටික හොඳින් පැහැදිලි නම් ඔයගලන්ට මින් කාපරස පැහැදිලි. ඔය තේරුම් ගන්න පුළුවන්. දැන් බලමු ළමයි අපට මේ පාඩමේ ලැබෙන ගණන් වර්ග 4ක්. මවුල පාඩමේ යටතේ ළමයි ගණන් වර්ග 4ක් දැක්. දැන් අපි බලමු මේ ගණන් වර්ග 4 පිළිවෙලින් කතා කරගෙන යමු. මේක ලැබෙන පළවෙනි ගණන් වර්ගය තමයි ළමයි පළවෙනි ගණන් වර්ග තමයි අපට ලැබෙන මෞලික ස්කන්ධයේ සෙවීමේ ගණන් පළවෙනි ගණන් වර්ගය තමයි මෞලික ස්කන්ධයේ සෙවීම දැන් බලමු ළමයි මෞලික ස්කන්ධයේ පරිවලේසී මම උදාහරණ දෙකක් අපට දෙනවා ළමයි සෝඩියම් වල මෞලික මම කෙටියෙන් කියනවා ස්කන්ධය සොයන්න කියලා දෙනවා දැන් ළමයි පියවර දෙක ගන්න පියවර දෙකයි පළවෙනි පියවර තමයි ළමයි අපි ලියා ගන්න ඕනේ සෝඩියම් වල සෝඩියම් වල අපි ලියා ගන්න ඕන ළමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. ඒක ඕගොල්ලෝ දන්නවා 23. මේක ළමයි මේ 23 අගය ඕගොල්ලන් විභාගෙදි දෙනවා. ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න එපා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අගයන් ඕගොල්ලන් විභාගෙදි දෙනවා. ඒ නිසා ළමයි ඒක ගැටලුවක් කරගන්න එපා. එහෙමනම් ඒක අපිට ලියා ගන්න පුළුවන්. එහෙමනම් ළමයි ඊළඟ පියවරේදී සෝඩියම් වල මෞලික ස්කන්ධය එතකොට ළමයි මෞලික ස්කන්ධය ලියන්න අපි කරන්නේ මේකම ලියනවා 23මයි අගය ඒකකය ළමයි මෞලයට තයන්න එතකොට රිලේ කරනවා මෞලයට මොකක්ද කරේ ළමයි මෞලික ස්කන්ධයේ සෙවීම යනු එහි සාපේක්ෂ පරමාණු ස්කන්ධය මෞලයට ග්‍රෑම් කියන එක තේරෙන්නේ වෙනත් ගණනය කිරීම මොකුත් නැහැ මේ තමයි අපට ලැබෙන සරලම අවස්ථාව ඒ කියන්නේ යම් කිසි මූලද්‍රව්‍යයක මෞලික ස්කන්ධයේ ඒතර කෙලින්ම අපට දෙනවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය ළමයි ඒක මෞලයට ග්‍රෑම් අපි මේ විදිහට සටහන් කරමු. දැන් ඊළඟ අවස්ථාව ගන්න පැහැදිලි ඇති. ඒතකොට
මේක YouTube වීඩියෝ එකක් නිසා ඔයගලන්ට අවශ්‍ය නම් නතර කරලා නැවත ගානක් අහන්න පුළුවන්. ඒ නිසා මම දෙවනි ගානක් යනවා. දැන් ළමයි මම දෙවනි ගානක් ගන්නවා. දෙවනි උදාහරණය ගන්නවා සංයෝගය. මම ගන්නවා දෙවනි උදාහරණය. දෙවනි උදාහරණය දෙනවා ළමයි අපට. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය සොයන්න කියලා. හරිද? දැන් ළමයි පළවෙනි පියවර තමයි ඔයගලට මතක ඇති. මේකේ පළවෙනි පියවර උනේ ළමයි NaOH වල සාපේක්ෂ මේක අණුවක් නිසා ළමයි අණුක ස්කන්ධ. අණුක ස්කන්ධය අපි ගන්නවා. එතකොට ළමයි මේක වෙනම ගණනය කරමු. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේක දක්ෂ ළමයින්ට මතක ඇති 40 කියලා මම කල්ලා ගත්තා. එතකොට සෝඩියම් වල ළමයි 23යි මේක විභාගෙදි දෙනවා. ඔක්සිජන් වල 16යි හයිඩ්‍රජන් වල 1යි. මේ අගයන් තුනම ඔබ පාඩම් කළේ නැහැ. මේ අගයන් තුන. දැන් ළමයි මේ තුන එකතු කරාම අපට ලැබෙනවා මෙතන 40යි. එහෙමනම් ළමයි ඊළඟ පියවරේදී අපි ලියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධ. මෞලික ස්කන්ධය අපි ලියනවා. එතන මේ මෞලික ස්කන්ධය අපිට ලියන්න පුළුවන් ළමයි මේ විදිහට 45යි මෞලයට බැහැ. 45යි මෞලයට බැහැ. එතකොට එහිදී කරපු දේ බලන්න. එහිදී කරේ ළමයි එම ද්‍රව්‍යයේ එම ද්‍රව්‍යයේ සාපේක්ෂ අණුක ස්කන්ධය හරි 40 වෙටි. එම ද්‍රව්‍යයේ සාපේක්ෂ අණුක ස්කන්ධය ළමයි අපි ලිව්වා මෞලයට බැහැ. සාපේක්ෂ අණුක ස්කන්ධය 40යි ඒක මෞලයට බැහැ කියන එක තමයි අපි ලිව්වා. ඔන්න ඔබට අපි කියනවා ළමයි මෞලික ස්කන්ධයේ සෙවීම කියලා. එහෙමනම් ඔයගලට පුළුවන් වෙන්න ඕනේ මොකද්ද අපට වර්ග දෙකක් ලැබෙනවා ළමයි යම් මූල ද්‍රව්‍යයක එහෙම නැත්නම් යම් අණුවක හෝ සංයෝගයක. එතකොට සාපේක්ෂ අණුක එතකොට ඒකක මෞලික ස්කන්ධය ඇතුළත කරන්න තියෙන්නේ මේ ආකාරයට මූල ද්‍රව්‍යයක් නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මෞලයට බැම් වලින් සංයෝගයක් නම් ළමයි ඒකේ සාපේක්ෂ අණුක ස්කන්ධය මෞලයට බැම් වලින් කියන්නේ මේ ආකාරයට. අර දැන් බලමු ළමයි දෙවනි වර්ගයේ යන. ඔතන මම කලින් කිව්වා වගේ ගාන නැවත අහන්න ඕනේ. නැවත අහන්න අවස්ථාවක් තියෙනවා. හරි. එහෙමනම් ළමයි බලමු. මේකේ ලැබෙන දෙවනි වර්ගයේ දෙවනි ගණන් වර්ගයේදී ළමයි අපට ලැබෙනවා මේ. දෙවනි ගණන් වර්ගයේ ලැබෙනවා මෞල ගණන සෙවීම. මෞල ගණන සෙවීම. එතකොට ළමයි මේකදී අපට සාමාන්‍ය ස්කන්ධය දෙනවා. ස්කන්ධය D ඇති. මෞල ගණන සෙවීම. මම උදාහරණයක් ගන්නවා. අපි ගම ළමයි මෙහෙම තාම. අපෙන් අහනවා සෝඩියම් ග්‍රෑම් 46 ඇති මෞල ගණන සොයන්න. සෝඩියම් ග්‍රෑම් 46 ඇති මෞල ගණන සොයන්න කියලා. බලමු ළමයි ගන්න හදා. දීලා තියෙන සෝඩියම් 46 කැටි මෞල ගණන සොයන්න. දැන් ළමයි ඊළඟ පියවරේදී අපිට මෙහෙම සූත්‍රයක් ඇත. මේ සූත්‍රය තමයි ළමයි මේක ඉතා වැදගත් සූත්‍රයක්. මෞල ගණන සමානයි කියලා ලැබෙනවා ළමයි. ස්කන්ධයේදී
සාපේක්ෂ පරමාණුක ස්ථන. හරි. මෙන්න මෙතන ළමයි මම සරල ලකුණක් දාලා ලියනවා. මෙතන ළමයි මතක තියාගන්න මේ පරමාණුක ස්කන්ධය වෙනුවට අණුවක් තිබුණා. අපි ගන්න අණුක ස්කන්ධය. එම එතකොට ළමයි සූත්‍රය තමයි අපට ලැබෙන. අපට ලැබෙන සූත්‍රය තමයි මෞල ගණන සමානයි ළමයි ස්කන්ධය විදිහට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එතකොට ළමයි මේකෙදි මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වෙනුවට අණුවක් තිබුණොත් අපි සාපේක්ෂ අණු ස්කන්ධය ගන්නවා. මම ගණන වර්ග දෙකම අපි බලමු ළමයි කා. දැන් දීලා තියෙනවා ගාන මම ගත්ත උදාහරණය සෝඩියම් 46. එතකොට ළමයි මෞල කාක්ෂ. අපි මෞල ගන්න සාමාන්‍ය සම්මතයක් විදිහට හඳුන්වනවා ළමයි N. N සමාන ස්කන්ධය මේ තියෙන ස්කන්ධය 46. වෙදීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එතකොට ළමයි සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23. දැන් ළමයි 46 23 බෙදනවා. උත්තරය එනවා 2යි මෞල. නැවත මම ගාන පැහැදිලි කරන්න ළමයි බලන්න. දැන් ළමයි මේ තියෙන අපට දෙන ලද ස්කන්ධය තමයි 46. ඒ කියන්නේ මූලද්‍රව්‍යයේ දී ඇති ස්කන්ධය 46යි දැන්. හරිද? සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23. ඒ අපි දන්නේ එහෙම නැත්නම් අපිට දෙනවා වගේ. එතන ළමයි 46 23 වෙනවා. මෙතන බලන්න. ස්කන්ධයේ බෙදීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හරි. එතකොට ළමයි අපිට ලැබෙනවා මේ කියන්නේ පවුල 2යි. හරි. මම තව ගානක් ගන්නවා. මම කිව්වා අපිට ලැබෙන්න පුළුවන් කියලා. අණුවක් සම්බන්ධයෙන් පිටා දැන් මම ගන්නවා අණු මම ළමයි ගන්නම් වෙනස් අණුවක් මම ගන්නවා දැන්වන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නෙවෙයි ළමයි අපි ගන්න මතක තියාගන්න සාපේක්ෂ අණුක ස්කන්ධය මේක අණුවක් නිසා දැන් ළමයි සාපේක්ෂ අණුක ස්කන්ධය ගන්න අපි ඒක බලනවා මම ඒක මෙතන වෙනම හොයලා පෙන්නනවා CO බලමු අපි මේ සූත්‍රයට ආදේශ කරනවා ළමයි කාබන් 12යි ඔක්සිජන් 16යි නයිට්‍රජන් ළමයි මෙතන එක්වරක් එතකොට පරමාණු දෙකක් නයිට්‍රජන් වල 14යි 14 වරක් දෙක ගන්න මෙතන හයිඩ්‍රජන් වල 1යි 1 වරක් දෙවරක් දෙක හතරක් නැවත මම පැහැදිලි කරන්න ළමයි ඒ සුළු වීම ලැබුණ හැටි තේරුම් ගන්න මෙතන ලැබෙන්නේ මේක නයිට්‍රජන් ළමයි මෙතන 1 වුණාට මෙතන වරහන්ත පිටින් දෙකක් තියෙනවා ඒ නිසා ළමයි නයිට්‍රජන් පරමාණු දෙකක් තියෙනවා ඒ නිසා නයිට්‍රජන් 14 වරක් දෙක වුණා ඊළඟ ළමයි හයිඩ්‍රජන් මෙතන පරමාණු දෙකක් තියෙන වරහන ඇතුළ. ඒතර ඒ වගේම දෙකක් හින්දා ළමයි හයිඩ්‍රජන් පරමාණු ගණන හතරක්. ඒ නිසා හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය අපි හතරෙන් ගුණ කරමු. දැන් අපට ලැබෙනවා ළමයි මේ විදිහට. 12යි 16යි 28 දාන 14 වරක් 8 14 වරක් 2 28 දාන 1 වරක් 4. මෙතන එනවා 28යි 28යි 56යි 60. දැල්ල වෙනු කැතයි එහෙමනම් ළමයි ඔන්න ඒ කොටසත් හරි මොකද්ද යූරියාවල සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා දැන් ළමයි අපි බෙදනවා කැටේ 30 60න් බෙදුවාම ළමයි 2න් 1යි කැපෙනවානේ හැඩ 30 ව 2යි 2න් 1යි ඒකේ තමයි 0.5යි මම
තමයි මේ දෙවනි අවස්ථාව මොකද්ද? ඒ කියන්නේ අපට ලැබෙන්න පුළුවන් කිසියම් සංයෝගයක තියෙන මවුල ගණන සෑ. එතකොට ඒකේ සාපේක්ෂ අනුපාත ස්කන්ධය අපි හොයාගන්න ඕනේ. එතන ස්කන්ධය අපි බෙදනවා ඒකේ සාපේක්ෂ අනුපාත ස්කන්ධයෙන් අපි බෙදලා. හරි. දැන් අපි බලමු ළමයි ඊළඟ ගණන් වර්ගයේ එක. යම්කි අවකාලයක් දෙනවා මේ විදිහට සෝඩියම් මවුල තුනක සෝඩියම් මවුල තුනක ස්කන්ධය සෑන්නේ කියලා. ඉතින් ළමයි මේකදී අපි කරන්නේ සෝඩියම් මවුල තුනක ස්කන්ධය හොයන්නේ. අපි මේ සූත්‍රේ බලනවා. මේ කලින් කියා දීපු සූත්‍රෙමයි මොකද මවුල ගන්න සමානයි. මවුල ගන්න සමානයි ළමයි ස්කන්ධය බෙදීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අපට 90ක් දීලා තියෙනවා අපි සාපේක්ෂ අණුක ස්කන්ධය යොදා ගන්න. දැන් ළමයි මවුල ගන්න. අපි ඒක n කියලා ගමු. මවුල ගන්න සමානයි ස්කන්ධය අපට දීලා තියෙනවා ළමයි ස්කන්ධය තමයි අපට හොයන්න කියන්නේ. එතකොට සාපේක්ෂ පරමාණු ස්කන්ධය අපි දන්නවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය සෝඩියම් වල 23. දැන් ළමයි එතකොට මේකේ මවුල ගණන අපි 3 කියලා දාගමු. m බෙදීම 23. දැන් ළමයි මේ 23 එහා පැත්තට යද්දි ගුණ කිරීම. එහෙමනම් ළමයි 3 වරක් 23. සමානයි. ඒ කියන්නේ ළමයි මෙතන එනවා 9යි 6යි. එතන මේ කියනවා අවසානයේදී පිළිතුරු වෙනවා ළමයි. සෝඩියම් මවුල තුනක ස්කන්ධය ග්‍රෑම් 69ක් කියලා. පැහැදිලි ඇති ඔයගොල්ලන්ට. මම නැවත එකවරක් පැහැදිලි කරගෙන යන්න බලා ගන්න. අපිට දීලා තියෙන ළමයි සෝඩියම් මවුල තුනක ස්කන්ධ. නේද? සෝඩියම් මවුල තුනක ස්කන්ධයේ ප්‍රයත්නයි අපි භාවිත කරන්නේ ළමයි මේ සූත්‍රෙමයි මවුල ගන්න සමානයි ස්කන්ධයේ බෙදීම සාපේක්ෂ අණුක ස්කන්ධය කියන සූත්‍රය. එතකොට මේකදී අපි යදා ගන්නවා අපිට දීලා තියෙනවා ළමයි මේකේ මවුල ගණන 3යි කියලා දීලා තියෙනවා. එතකොට මේ මවුල ගණන 3යි ඊළඟට මේකේ ස්කන්ධය ඒ කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය අපි ගන්නවා 23යි. ඒ නිසා ළමයි 23 වරක් 3ෙන් අපට ලැබෙනවා මේකේ මවුල තුනේ ස්කන්ධය 69යි ග්‍රෑම්. හරි. දැන් ඔයගලන්ට පැහැදිලි ඇති ඒ ගණන් වර්ගය හදන්න. දැන් බලමු ළමයි. එතන වර්ග 3ක් ඉවරයි. ඊළඟ වර්ග. අනිත් එක ළමයි මේකෙදී ඔයගලන්ට පුළුවන් ඊටම සරලව හිතන්න පුළුවන්. ඔයගලෝ ඕන ළමයි මෙහෙම ඊටත් මේක මේ කොච්චර සරලද කියනවා නම් මේක නිකන් ශිෂ්‍යත්ව මට්ටමේදී මේ ප්‍රශ්නේ අහන්න සරලව හිතුවොත් එහෙම විසඳ ගන්න පුළුවන්. පහේ පන්තියේ දැනුම ඒක. සෝඩියම් මවුලයක ස්කන්ධය සෝඩියම් එකක ස්කන්ධය එහෙම සෝඩියම් මවුල එකක ස්කන්ධය ග්‍රෑම් 20 මෙතන ළමයි සෝඩියම් මවුල තුනක ස්කන්ධය එහෙම 23 වරක් පැහැදිලිද? ඔයගලන්ට මම හිතන්නේ මේක තේරුම් ගන්න පුළුවන් මේ සරලව හිතන්න. මවුල මහා බැරෑරුම් වල හිතන්න යන්න තමයි ළමයි මේක සංකීර්ණ වෙන්නේ නේ. සෝඩියම් මවුල එකක් කියන්නේ ග්‍රෑම් 23යි. සෝඩියම් මවුලයක් ග්‍රෑම් 23. විද්‍යාගාරයේ තියෙන සෝඩියම් ඔයගොල්ලෝ දැකලා ඇති. මවුල එකක් කියන්නේ ග්‍රෑම් 23. ළමයි මවුල තුනක් කියන්නේ 23ව තුනක්. හරි ළමයි පොත් දුසිමක පොත් තියෙන 12. පොත් දුසිමක පොත් අපෙන් අහනවා දුසින් තුනක් කියන්නේ. ඒ ළමයි දවස්තරක් තුන තස්සක්. ඒ තරම් සරල. දුසිමක 12. මේ වගේ මවුල එක ගෑන 23. මේ මවුල තුන කොහේ ඒක තුනෙන් දැන් බලමු ළමයි ඒ ගාන එතනින් ඉවර කරමු. තව මේකේ මම ගානක් ගන්න. මම ගන්න ළමයි සංයෝගය. කිසියම් සංයෝගයක් අරගෙන
අපි බලමු ඒකේ මවුල කරුණ. මම උදාහරණයකට ගන්නම් ලබයි. කැල්සියම් කාබන්. හරි. මවුල දශම පහ. දශම කීයද? මවුල දශම පහක ස්කන්ධ. ඔන්න මම වෙනස්කම් දෙකක් කරා. මොකද්ද? එකක් තමයි ළමයි තෝරගත්තා. සංයෝග. ඊළඟ ළමයි මවුල දශම ගණනක් වෙන අවස්ථාවක් ගත්තා. දැන් ළමයි අපි දන්නා සූත්‍රය මතක ඇති. මවුල ගණන සමානයි ස්කන්ධයේ බෙදීම කලින් සූත්‍රයමයි ළමයි සාපේක්ෂ මම මෙතන අනුවක් නිසා අනුත් ස්කන්ධේ ඔන්න ළමයි දැන් බලමු මේ සූත්‍රයට ආදේශ කරන ගණන කැල්සියම් කාබනේ පවුල ගණන ළමයි දශම එතකොට පවුල ගණන දශම සමානයි ස්කන්ධයේ හැම ළමයි ඒක අපි m කියලා ගමු සාපේක්ෂ අනුපිස්කන්ධය අපට දීලා නැත් අපි ඒක හොය දැන් බලන්න ඒක මම තමයි මෙතන ගන්න එක කරනවා කැල්සියම් කාබන ඔගොල්ලෝ කලින් මේක ගන්න කිරීම ඉගෙන ගන්න කැල්සියම් ළමයි 40යි විභාගින් මේක දෙනවා කාබන් 12යි ඒකත් වෙනවා ඔක්සිජන් 16 වරක් පොදල මතක තියාගන්න ළමයි මේ ගණිත කර්ම සුරු කිරීමේ පිළිවෙල ගණිතයේදී ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන්න ඕනේ පළමුව ගුණ කිරීම සමහර අය වරද්ද ගන්නවා 40යි 12යි 16 එකතු කරලා 3ෙන් ගුණ කරනවා. ඒක ළමයි විශාල වරදක් ඒ නිසා පළමුව පැහැදිලිද? තේරුම් ගන්න පළමුව ඔයගොල්ලෝ මේ ගණන්වල ගුණ කිරීම කොටස් වෙනම කලින් ගුණ කිරීම කොටස් කීපයක් තිබුණා. ඒවා වෙන වෙනම සුළු කරගෙන යනවා. ඒතකොට ළමයි මෙතන 40 ධන 12 ඊට පස්සේ ධන මෙතන 16 වරක් තුන 40. ඒතකොට ළමයි මෙතන එනවා 52 ධන 48 සමානයි 0. එහෙමනම් ළමයි මෙතන එනවා 0. එහෙමනම් m ළමයි මේ පැත්තේ උත්තර වෙද්දී තවෙ වෙද්දී 0.5 ගුණ කරනවා 100. එවිට අපට ලැබෙනවා 5වරක් 100 500යි දශම වෙන් කරාම ළමයි 50යි කියන්නේ. නැවත මම පැහැදිලි කරගෙන යන්න ළමයි කාණ එතකොට අපිට දුන්නේ ළමයි කැල්සියම් කාබනේ දශම පහ. එතකොට ඉස්සෙල්ලාම කරේ ළමයි මේ කැල්සියම් කාබනේ තුළ අපි සාපේක්ෂ අනුපිස්කන්ධය හොයාගන්න. ඒක අපට ලැබෙන කැල්සියම් 40, කාබන් 12, ඔක්සිජන් 16 වත් තුන. මෙතන තුනක් විසි. එතකොට ළමයි මෙතන අපි ගත්තා 40යි 12යි 47. එකතු අපට ලැබෙන 100. ඒක යන ළමයි කැල්සියම් කාබනේ තුළ සාපේක්ෂ අනුපිස්කන්ධය අපට ලැබුණ 100. දැන් ළමයි හිමනම් අපි මේ දෙක ගුණ කරගන්න. සූත්‍රයට ආදේශ කරනවා මවුල ගණන දශම පහ ස්කන්ධය අපි හොයන්න ඕනේ. ඒකෙන් කියලා අරන් තියෙනවා සාපේක්ෂ අනුපිස්කන්ධය 100. දැන් 100 වරක් පහ අපට ලැබෙනවා ළමයි මෙතන 100 වරක් දශම පහ අපට ලැබෙනවා 50යි ලැබෙනවා. දැන් ඔන්න ඔයගලන්ට ළමයි මම හිතන්නේ ඒ ගණන් වර්ගයක් පැහැදිලි ඇති. අද අපේ පාඩමේ අපි හදුවේ තුන්වෙනි ගණන් වර්ගය යම්කිසි මවුල ගණනක ස්කන්ධයේ සෙවීමේ කරන. දැන් යමු අන්තිම වර්ගයට. ඉතින් මේක අපහැදිලි ആയി ඉන්නවා නම් මේක ඔයගොල්ලෝ YouTube හරහා බලන නිසා නැවත අහන්න පුළුවන් ගානු. ඒ නිසා මම ඊළඟ ගානට යනවා ඉක්මනට. දැන් ළමයි ඊළඟට අපිට දෙන්නේ හතරවෙනි වර්ගය දෙනවා ළමයි පරමාණු ගණන හොයන්න. එහෙම නැත්නම් ළමයි අණු ගණන හොයන්න.
පරමාණු ගණනක අනුගණන සෙවීමේ ගැටලුව. දැන් ළමයි හරිය සංකීර්ණව හිතන්න එපා. ඕගොල්ලන්ට බැවෙන්නේ මොකක්ද? පරමාණුවක් ඉලෙක්ට්‍රෝනන් වීක්ෂීය. ඒක ඇහැට පේනවා තියා හිතා ගන්නත් බැහැ. ඉතින් පරමාණු ගණින්නේ කොහොමද? එවැනි දේවල් ඔලුවට දාගන්න එපා ළමයි. මේ ගාන හරි සරලයි. මේ මවුල ගණන් ටික ළමයි තර්කානුකූල පදනමක ඉගෙන ගත්තොත් තේරුම් ගත්තොත් එතරම් අමාරු වෙන්නේ එක ගානක්. මේ පරමාණු ගණන සෙවීම බලන ළමයි අපට හරි සරලව තේරුම් ගන්න පුළුවන්. මම උදාහරණයක් ගන්නවා. සෝඩියම් මවුල තුනක පරමාණු ගණන. සෝඩියම් මවුල තුනක පරමාණු ගණන සොයන්න පුළුවන්. ඉතින් ළමයි පහේ පන්තියේ විදියට හදලා. සෝඩියම් මවුල එකක පරමාණු. මම ළමයි මුලින්ම තියාගන්නවා. 6.0223 කිරීම 10යි 20. සෝඩියම් මවුල එකක පරමාණු තියෙන ළමයි 6.0223 කිරීම 10යි 20. දැන් ළමයි මවුල තුන. ඉතින් අනේ ළමයි. මේ ඔගොල්ලෝ අමාරුයි කියලා ගන්න. කුමක් කරමුද? තේරෙනව නේද? සෝඩියම් මවුල එකක මෙච්චරයි. ඉතින් මවුල තුන. ඉතින් ළමයි මේක තුන කරන්න. මේක දැන් මෙතන එනවා 6.0222 ගුණ කිරීම 10 23 ගුණ කිරීම 3. මම ඒක යටින්ම ලිව්වා. දැන් ඕගොල්ලෝ හිතන්න පුළුවන් අනේ කොහොමද මෙච්චර ලොකු ගාණක් තුන කරන්නේ? 10 23 මේ බලය ගුණ කරන්න පාන. මෙය එලෙසම තමයි. ඉතින් ටික ගුණ කරන් 3^2 6යි 3^2 නැවත 6යි 3^0.3යි 3^6 10. එතකොට ළමයි මෙතන දශම ස්ථාන 1 2 3. එනිසා ළමයි දශම ස්ථාන තුනක් වෙන් කරන්න උත්තරය එනවා 18.0666 ගුණ කිරීම 10 23. ඉතාම සරලව ඕනම ළමයි සූත්‍රය පැත්තකින් ලියන්න. පරමාණු අනුගණන හරිද? සමානයි ළමයි හරි. මවුල ගණන ගුණ කිරීම 6.0222 ගුණ කිරීම 10 ඕන ළමයි සූත්‍රය ඉතාම කෙටියෙන් මේක සූත්‍රයක් විදියට මතක තියා ගත්තත් කමක් නැහැ. මොකද මේක එකනම් අපහසු එකක්. නැවත පැහැදිලි කරන්න ළමයි බලා ගන්න. පරමාණු හෝ අනුගණන. පරමාණු හෝ අනුගණන හොයන්න දුන්නොත් ළමයි ඒ දීලා තියෙන මවුල ගන්න. ඒ දීලා තියෙන මවුල ගන්න ගුණ කරන්න පුළුවන් ළමයි අවකාශෝ කියති. අනුගණන ඇහුවත් පරමාණු ගණන ඇහුවත් අවකාශෝ නේද? මේ ගාන ඉක්මනට සතන් කරනයි සතන් කරගන්න. බලමු අපි මේ වගේ සංයෝගයක් දී ඇති. එහෙම නැත්නම් 90ක් දී ඇති විට ඒකේ අනුකලන සෙවීමේ මාර්ගය. හරි. මේක ලියාගෙන ඉවරයි. මම මේ සඳහා ගන්නවා ළමයි උදාහරණයක්. මම මේකට ගන්න උදාහරණයක්. අපි ගමුක ළමයි ජලය H2 මවුල් පහක. එතකොට ළමයි මෙතන සංයෝගය නිසා අනුවක් නිසා මේකෙන් H2O මවුල පහක් ඇති අනුපාත. මෙතෙන් ළමයි අපි මේක අර
පහේ පන්තියේ මට්ටමින් ගන්න හදමු. ඉස්සෙල්ලාම ලියනවා H2O මවුල එකක 6.22 ගුණ කිරීම 10 විසිරි. දැන් ළමයි මවුල පහ. පොත් දුසිමක පොත් මෙච්චර නම් දුසිම පහ. ඉතින් මවුල පහ. ඊට ළමයි මවුල පහ අහන්න. 6.22 ගුණ කිරීම 10 විසිරි. මේක ගුණ කරමු. දැන් පහෙන් ගුණ කිරීම ඔයගොල්ලෝ අමාරු කියලා හිතන්න බලන්න. පහෙන් අපට පහසෙන් ගුණ කරන්න. ඊට මේකෙදි කරන්නේ මේ 10 බලයෙන් අපි ගුණ කරන්නේ මේ 10 23 ළමයි එලෙසම පහ. ඊට පස්සරත් දෙක 10න් බිඳුව. පස්සරත් දෙක 10න් බිඳුව ඊට එකක් ඉතිරි එකත් එක්ක. මෙතන පස්සරක් බිඳුව බිඳුවයි මෙතන එකයි. පස්සරක් අය තුන. ඊට ළමයි දශම ස්ථාන තුනක් වෙන් කරහම. එහෙම. ඊට අපට පුළුවන් PI දශම 1 බිඳුව ගුණ කිරීම 10 23 කරා. ඕන ළම තව සුළු කරන්න පුළුවන් 3 දශම මේ විද්‍යාත්මක අංකනේ මේ බිඳුව මේ ස්ථානයේ මෙහාට ගෙනල්ලා එක ගුණ කිරීම 10 23 10 24 එහෙම සුළු කරන්න. මෙතන බලන්න නැවත එහෙම දැන් මෙතන ළමයි ආවේ 30 දශම. ඒතර 30 දශම කියලා තියලා මෙතන විද්‍යාත්මක අංකණය කියන්න බෑ. ඒක විහිදුවක් වෙනවා. ඔබට නමේ විද්‍යාත්මක අංකණය පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. ඒතර ළමයි මෙතන දශම ස්ථාන මේ පූර්ණ සංඛ්‍යා ස්ථාන දෙකක් කියන්න. ඒ නිසා මේ දශම තුනට ස්ථාන එකක් ගේ. ඒතර ළමයි 3 දශම බිඳුවයි 1යි මේ බිඳුව ලියන්නේ. දශම තුනෙන් පස්සේ බිඳු ලියන්න අවශ්‍යයි. ගුණ කිරීම 10 මෙතන 23 නේද තිබුණේ ළමයි. තන 10 බලයක් වැඩි වෙන්න ඕනේ. ඇයි මේ එකක් මෙහෙට ගෙනාවු නිසා. මෙතන 10 බලයක් වැඩි. ඒ නිසා 3.1 තුන තිබුණා. 10 24 විදිහට මේක අවසානයේ සුළු කරලා තියෙනවා. දැන් එතකොට ඕගලන්ට පැහැදිලි ඇති මේ ගණන් වර්ගයක් මොකද්ද? පරමාණුක අනුගණක සෙවීමේ ගණන්. හරි. මම තව එක ගණන් ගන්නවා මේ පාඩම අවසන් කරලා. ඒතර මම ගණන් වර්ග ටික පිළිවෙලින් ගත්ත ළමයි ඒ නිසා ඕගලන්ට මේ කෙටි කාලය තුල මවුලේ කියන පාඩම ඉතාම හොඳින් තේරුම් ගන්න පුළුවන්. තව අමතර ගානක් විදියට ගන්නවා. මම ගන්නවා ජලය. මවුල පහක ඇති. ඒතර ළමයි මම මේකේ පරමාණු සහ අණු කියන වර්ග දෙකම ගන්නවා වෙන. ජලයේ මවුල පහක ඇති. පළවෙනි කොටස ගන්නවා ළමයි මුළු අණු ගණන තොර මේකේ තියෙන මුළු අණු ගණන ගත්තොත් ළමයි ජලය නිසා අපි පරමාණු දෙක කියන්නේ අණු ගණන ගණනය කරන්න. තොර මේක ළමයි අපි මේ විදිහට ගණනය කරමු. එතකොට ඉස්සෙල්ලාම අපි ලියනවා ජලය මවුල එක අණු 6.22 ගුණ කිරීම 10 විසිරි. ඊළඟට ළමයි ජලය මවුල පහ 6.22 ගුණ කිරීම 10 විසිරි ගුණ කිරීම ළමයි 10 23 ඒ සමයේ දෙනවා කියලා කිව්වා. පස්සරත් දෙක 10න් බිඳුවයි. පස්සරත් දෙක 10යි 1යි 10න් එක. පස්සරත් බිඳුවයි 1යි 1යි 5 වෙනවා. පස්සරත් 6යි 1. ළමයි මේක මම කල් මේ සුළු කිරීමම කරා. ඊතර මේ විද්‍යාත්මක අංකනේ සුළු කිරීමට අනුව 3.1 1යි 1 ගුණ කිරීම 10 මෙතන බලය ළමයි එකකින් වැඩ කරා. ඔන්න ළමයි මේකක අහන්න පුළුවන් එක කොටසක්. මොකද්ද? අපට 90ක් දීලා අහනවා. හරිද? අපට 90ක් දීලා අහනවා ළමයි ඒකේ ඇති මුළු අණු ගන්න. එතකොට එකක අණු මෙච්චරයි, අවගාද්‍රෝ සංඛ්‍යාව පහක අහනවා, පහෙන් ගුණ කරනවා. හරි?
ඊළඟට අහනවා ළමයි ඊළඟට අහනවා මේකේ තියෙන පරමාණු ගණන මේකේ තියෙන පරමාණු ගණන දැන් ඒක මම මෙතන හදන්න පරමාණු ගණන परमाणु परमाणु हाइड्रोजन देखो कोई ऑक्सीजन परमाणु මේ ජලය ළමයි H2O එතකොට ළමයි H2O කියලා කියන්නේ හරි හයිඩ්‍රජන් පරමාණු දෙකක් සහ ඔක්සිජන් පරමාණු එකක් එහෙනම් ළමයි ජලය අණු එකක් යන පරමාණු පැහැදිලි ඒක තව පැහැදිලි කරන්න ඕන නම් දැන් අපි කාබන් ඩයොක්සයිඩ් ගමු ළමයි මම මෙතන ලියන්නම් කාබන් ඩයොක්සයිඩ් මෙතන ළමයි අණු එකක් හරිද ඔයගොල්ලෝ අණු සහ පරමාණු පටල ගන්න මේ අණු එක හැබැයි ළමයි මේකේ තියෙනවා හරිද පරමාණු නම් තුනක් පරමාණු තුනක් තියෙනවා ඒ කාබන් පරමාණු එකයි ඔක්සිජන් පරමාණු දෙක ක්ලෝරින් Cl2 මේ අණු එකයි හැබැයි ළමයි මෙතන පරමාණු දෙකයි අන්න ඒ විදිහට ළමයි පරමාණු ගණන ගන්න පුළුවන් තොර ජලය අණු එකක පරමාණු දැන් ළමයි අපාණු හදන්න පටන් ගන්න. මේක අවශ්‍ය නැති නිසා මම මතක දානවා. දැන් අපි කලින් දෙවුවා. කලින් කොටසේදී ළමයි අපි හොයාගත්ත ගණනය කිරීම තමයි. මේ තියෙන අපි කලින් ගණනය කරගත්තා. මෙන්න මේ ආකාරයට මොකක්ද ජලය මවුල පහක ඇති අණු ගණන හොයාගන්න දැන් අපෙන් අහනවා ජලය මවුල පහක ඇති මුලින් ඇහුවා අණු ගණන ඒක අපි හොයාගත්ත ළමයි 3.011 ගුණ කිරීම 10^24ක් කියලා හරි අණු ජලය මවුල පහක තියෙන අණු මෙච්චර දැන් අහනවා ළමයි ඒ තුල තියෙන පරමාණු ගණන. පරමාණු ගණන හොයන්න කරන්නේ ළමයි මේ තියෙන අණු ගණන 10^24ක් තියෙන. මේ එක අණුවක ළමයි පරමාණු ගණන. ඒ නිසා තුනෙන් ඇයි මම නැවත ලියන්න H2O තියෙන්නේ මේකේ ළමයි පරමාණු තුන. මේකේ පරමාණු තුන. එතන ළමයි H2O මවුල පහක් මවුල පහක් මේ තියෙන්නේ අණු ගණන මවුල පහක තිබුණ අණු මෙච්චර 3.11 ගුණ කිරීම 10^24 එහෙනම් ළමයි ඒ තුන තියෙන මුළු පරමාණු ගණන ප්‍රයත්න නැවත ඒක තුනේ එතන ළමයි 10^24 ඒක සම තියන්න ඒක වෙනස් වෙන්නේ නැහැ 3 වරක් එක 3යි 3 වරක් එක 3යි තුන්වරක් බිඳුවයි තුන්වරක් තුනයි. ඒක ලහට ළමයි ඔය විදිහට ලැබෙනවා. මේ තුල තියෙන මුළු පරමාණු සංඛ්‍යාව 9.33 ගුණ කිරීම 10^24. නැවත පැහැදිලි නම් මම නැවත පැහැදිලි කරනවා. බලන්න जलय मऊल जलय मऊल जलय मऊल परमाणु
පරමාණු ගණන අහනකොට අපි කරේ ඒ මවුල පහ තුල තිබිච්ච අණු ගණන තමයි මේ තියෙන්නේ ඒක තුනෙන් තුනෙන් ගුණ කරේ ළමයි ජලය එක අණුවක තියෙනවා පරමාණු ඒ නිසා මුළු පරමාණු ගණනම යන්නේ ඒක තුනේ ගුණ කරලා අපට උත්තරේ පුළුවන් වුණා මේ විදිහට තමයි දැන් ළමයි මම තව මේකෙන් අහන්න පුළුවන් එක කොටසක් යන්නේ අපෙන් තව අහනවා ළමයි මේකෙම මේ තුන තියෙන ඊළඟ කොටස අහනවා අපෙන් දැන් මුළු අනුගණන ගෙවුවා ඊට පස්සේ ළමයි මුළු පරමාණු ගණන කිව්වා මතක තියාගන්න ගණන් වර්ග මුළු අණු ගණන කිව්වා ඊට පස්සේ ළමයි මුළු පරමාණු ගණන කිව්වා දැන් අහනවා අපෙන් හයිඩ්‍රජන් පරමාණු ගණන දැන් ළමයි හයිඩ්‍රජන් පරමාණු ගණන කියන්නේ මොකක්ද බලන්න මේ සංයුක්ත H2O එතන මේක හැදෙන්නේ ළමයි හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඔක්සිජන් පරමාණු එතකොට මේ විදිහට තමයි පරමාණු තුන බෙදিলা හයිඩ්‍රජන් පරමාණු එක අණුවක තියෙන එක තේරුම් ගන්න හයිඩ්‍රජන් එක අණුව sorry ජලය එක අණුවක් තුන හයිඩ්‍රජන් පරමාණු දෙකක් එහෙමනම් ළමයි හයි ජලය මෙතන තියෙනවා අණු සංඛ්‍යාව 3.11 ගුණ කිරීම 10 27. දැන් ළමයි මේක අපි ගුණ කරගමු. එකක තියෙනවා හයිඩ්‍රජන් පරමාණු දෙක. ඒ නිසා දෙකෙන් 10 27 එම්ම වෙනවා. ඊළඟට ළමයි මෙතන 2 2 0යි. මෙන්න ළමයි අපට ලැබෙනවා මේ ආකාරයට. ජලය මවුල පහක තියෙන මුළු හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව නැවත බලන්න මම පැහැදිලි කරන්නම් දැන් ළමයි අපෙන් අහනවා ජලය මවුල පහක් තුල තියෙන හරි ජලය මවුල පහක් තුල තියෙන හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව එතන ඉස්සෙල්ලා මෙතෙන්ද ගත්තේ ළමයි ජලය මවුල පහ තුල තිබුණු අණු ගණන ජලය මවුල පහ තුල තිබු අණු ගණන අපි මෙතන ගන්න. ඒක ගුණ කරා අපි ඒක දෙකෙන් ගුණ කරාම ලැබෙනවා අපට ජලය මවුල පහ තුල තියෙන හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව. මේක දෙකෙන් ගුණ කරන හේතුව තමයි තේරුම් ගන්න. මේ ජලය H2O තුල හයිඩ්‍රජන් පරමාණු දෙකක් ජල අණුවක මේකේ ජල අණුවක් හැදෙන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකයි ඔක්සිජන් පරමාණු ඒ නිසා අපිට පෙන්නන්න පුළුවන් මේ ආකාරයට ජලය මවුල පහක් තුන තියෙන හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවත් ඔයලා පෙන්නන්න පුළුවන්. හරි. දැන් ඕගොල්ලන්ට ඒකත් පැහැදිලි. අපි බලමු තව අවශ්‍ය නම් අමතර එක ගන්න. RAM 46ක පරමාණු සෝඩියම් ග්‍රෑම් 46ක පරමාණු බර. දැන් ළමයි ඕවගේ ගණන් මම කෙලින්ම කියා දුන්නේ. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා ග්‍රෑම් 46ක පරමාණු. මම කියා දුන්නේ මවුල ගණන දුන්නාම පරමාණු. තමයි මෙහෙම ගණන් තාම හදන්නේ. මේ ග්‍රෑම් ගණන දිනපු. එතකොට ළමයි ඉස්සෙල්ලාම හොයා ගන්න මවුල. ඉස්සෙල්ලාම හොයන්න මවුල. තන මවුල ගන්න සමානයි ස්කන්ධයේ තියෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධ හරිද? එතකොට ළමයි ස්කන්ධය 46යි. තන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 21. එතකොට ළමයි මෙතන ලැබෙනවා මවුල. ඔන්න දැන් ඒ නිසා ළමයි දැන් ඕගලන්ට ගාන මොන විදිහට දුන්නත් ඔය සූත්‍ර ටික භාවිතා කරලා ඕගලන්ට පුළුවන් වෙනවද ගාන. එතකොට ඉස්සෙල්ලා බලාගත්ත මවුල ගන්න.
දැන් අපි හදනවා ළමයි පරමාණු දැන් දැන් කරන්නේ දැන් ඔයගොල්ලන් කියනවා එතකොට සෝඩියම් දැන් අපි හොයාගත්තා මවුල ගණන දෙකයි එහෙනම් ළමයි මවුල එකක පරමාණු මවුල එකක තියෙන පරමාණු ගණන ඔබ දන්නවා අයයි දශම බිංදුවයි දෙකයි එක ගුණ කිරීම 10 23 මවුල එකක පරමාණු මෙච්චරක් තියෙනවා එහෙමනම් ළමයි මවුල දෙක තර 6.02 ගුණ කිරීම 10 23ක් තියෙනවා එක මවුලේක පරමාණු එහෙනම් ළමයි මවුල දෙක මේක දෙකෙන් දැන් ළමයි 6.23 එකසම වෙනවා දෙවරක් දෙක 4යි දෙවරක් දෙක 4යි දෙවරක් 0.2යි දෙවරක් 6යි එතකොට ළමයි උත්තරේ එනවා 12.044 දෙකේම 10යි එතකොට ඔන්නේ ආකාරයට පුළුවන් අපට කිසියම් ස්කන්ධයක් තියෙනවා ස්කන්ධයක් විල එකේ පරමාණු කෝ අනුමානකෝ එහෙම දුන්නොත් ළමයි මේකේ පළවෙනි පියවර මතක තියාගන්න එහෙම දුන්නොත් ඒ කියන්නේ ස්කන්ධයක් ඒකේ පරමාණු ගන්න උතනම ඒකේ අතුරු පියවරක් උප කොටසක් විදියට ගන්න මවුල ගන්න මවුල ගන්න හොයාගන්න ස්කන්ධයේදීන සාපේක්ෂ පරමාණු ස්කන්ධ උතන ළමයි මවුල ගන්න ගන්න පුළුවන් මවුල ගන්න හොයාගත්තාම ඕගොල්ලන්ට පුළුවන් ඒක වාර්තා කරලා පරමාණු ගණන සමාට අනුගණන ලැබුවොත් අනුගණන ගන්න මේක වෙනවා හරි එහෙම නම් ළමයි ඔන්න මවුලේ කියන පාඩම එන්න පුළුවන් සියලුම ගණන් වර්ග කරලා මවුල යටතේ පැමිණිය හැකි සියලු ගණන් ටික කතා ඒ නිසා ළමයි ඕගොල්ලන්ට මේක අපහැදිලි වෙන එකක් නැවත නැවත අපහැදිලි තැන් තියෙනවා නම් වීඩියෝ එක ආපහු බලන්න බලලා පැහැදිලි කරන්න එහෙම නම් ළමයි අපි බලමු තවත් දවසක මෙවැනි අපහසු පාඩමක් මම ඔයගලන්ට අරගෙන එනවා